හර්ෂවර්ධනී හෙයා ඔයිල් එක භාවිතා කරලා කොහොමද හරියාකාරව ට්‍රීට්මන්ට් එකක් කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මේ කේශවර්ධනී හෙයා ඔයිල් එක ගැන තමා මම කියන්නේ. අපි මුලින්ම පුංචි භාජනයක් අරගෙන තෙල් ස්වල්පයක් ඒකට දාගෙන පුළුන් කෑල්ලක් ආධාරයෙන් අපි මුලින්ම බලන්න ඕනේ මෙන්න මේ වගේ හැඳ බෙදලා මෙහෙම ගානකොට එක හැම තැනකම හොඳට ගෑවෙනවා. ඔයාලට පේනද හුඟක් අයගේ මෙන්න මේ හරිය කොණ්ඩේ අඩුයි. ඒකට අපි වැඩි එන් මෙන්න මේ වගේ තැන්වල අලුප කරලා බලමු කොහොමද අපි මේකට මසාජ් එකක් දෙන්නේ කියලා. දැන් මම එම තැනම ඔයින් ආලේප කරගෙන ඉවරයි. මේ වගේ අපි මුලින්ම පටන් ගමු කොහොමද පිළිවෙලකට ට්‍රීට්මන්ට් එක දෙන්නේ කියලා. ඒ වගේ මම එක ලේසි ක්‍රමයක් අද ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ වගේ පොඩි පොඩි කොටස් වලට බෙදාගෙන මෙන්න මේ වගේ පොඩ්ඩක් කරකවලා මෙන්න මේ වගේ අපේ හැමත දැනෙන විදිහට කොණ්ඩෙම කොටස් වලට බෙදාගෙන අපි හැමතෙම දැනෙන හැම තැනකටම මේ වගේ එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ස්කැල්ප් එකට ටච් වෙන ආකාරයට මේ ආකාරයට විනාඩි 3-4ක් වගේ පොඩි මසාජ් එකක් දුන්නහම ඇති. ඒක අපි සතියකට 3 වතාවක් පමණ මසාජ් එකක් දෙන්න. සතියකට 3 වතාවක් වුණ ඔයිල් භාවිතා කරලා මසාජ් එකක් දුන්නහම ඇති. ඊළඟට මේ කේශවර්ධනී හෙයා ඔයිල් එකේ විශේෂත්වය තමයි සම්පූර්ණ හර්බ් කියන්නේ ආයුර්වේද වට්ටෝරුවකින් තමයි මේක හදලා තියෙන්නේ. ඒ නිසා පීනසේ තියෙන අයට නම් මේක රාත්‍රි කාලයට භාවිතා කිරීම සුදුසු නැහැ. ඒ නිසා උදෑසන 10ට විතර භාවිතා කළා පැය 3ක් විතර තියලා සෝදලා අරින්න. අනිත් අයට නම් ගැටලුවක් නැහැ. කේශවර්ධනී හෙයා ඔයිල් එක භාවිතා කිරීමෙන් අනතුරුව අපිට හර්බ්ලයින් පවුලෙන්ම ලැබිලා තියෙනවා කේශවර්ධනී ෂැම්පූ එක. මේ මම පෙන්නන ෂැම්පූ එක. මේක අපේ කියන්නේ සල්ෆේට් අඩංගු නැහැ ආයුර්වේද නිෂ්පාදනයක් නිසා. ඒ නිසා හොඳ පෝෂණයක් කොණ්ඩෙට ලැබෙනවා. අර තෙල් එකේ ගුණාත්මක භාවය වැඩි කරගන්න මේ ෂැම්පූ එක භාවිතා කරනවා නම් හොඳ ප්‍රතිඵලයක් අපිට ගන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ ෂැම්පූ එක භාවිතා කරන්න. ඉතින් මම ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ඒක බලන්න පුළුවන්. එහෙනම් තවත් අපි හර්බ්ලයින් පවුලේ
අලුත් ප්‍රඩක්ට් එක මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව හම්බ වෙන්නම්. සුබ දවසක් යාළුවනි ඔයාලට.